දරුවන්ට නිතර නිතර ඇහෙන්න ඕන යහපත්දේ කනට. දරුවන්ට නිතර නිතර පේන්න ඕන යහපත්දේ නිවැරදිදේ ප්‍රබුද්ධදේ ගයක් ඇතුළේ. දරුවන්ට නිතර පේන හිස් බාල අවරගණයේ දේවල් නම් ආන්ට දකින්ට ලැබෙන්නේ ඒගොල්ලොන්ගේ ගති ස්වභාවයන් ඒ අනුව වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. සත්තිගුඹ ජාතකය දන්නවනේ නේ? ගිරවුන් දෙන්නගේ කතා. එකම කූඩුවේ ඉපදුනා. ඒ කියන්නේ ජෙනටිකලි ප්‍රශ්නයක් නැහැ නේ? ජාන එකයි. එකම ජාන වලින් ගිරා පැටව දෙන්නෙක් ඉපදුනා. එයා උලඟක් ආවා, කඳ මුදුනේ ගහ තිබුණයි කියන්නේ. කඳ දෙපැත්තට තමයි දෙන්න විසික්ක වෙලා ගිහින් තියෙන උලකට. එක පැත්තක හිටියලු හොරු. අනිත් පැත්තේ හිටියලු කවුද? තාපසය. පුදුම වැඩේ කියන්නේ නේ. එකම කන්දේ තමයි හැමතිස්සෙම හොරුයි තාපසයෝ දෙගොල්ලම ඉන්නේ. අන්න ඒක ඇල්ල තේරුන්නේ නැහැ නේ මෙච්චර කාලයක් නේ. එකම කන්දේ තමයි හොරුයි තාපසයෝ දෙන්නම ඉන්නේ, දෙගොල්ලම ඉන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම හොඳයි නරකයි දෙකම තියෙන එක තැන කියන එක. ඒකේ නොකිය කියන කතාව ඒක. يعني හොඳ තියෙන්නේ යම් තැනකද එතන නරක තියෙනවා. නරක තියෙන්නේ යම් තැනකද එතන හොඳත් තියෙනවා. මේ හොඳ වෙන පළාතකයි නරක වෙන පළාතකයි නෑ. හොරා ඉන්න තැනම තාපසයා, තාපසයා ඉන්න තැනම හොරත් ඉන්නවා. ඒ කියුවේ අපේ ඇතුළෙත් ඔය කන්ද තියෙනවා, කන්ද දෙපැත්ත නේ. අපේ ඇතුළෙත් හොරත් ඉන්නවා, තාපසයාත් ඉන්නවා. ඉතින් නැගිටින්නේ මොකද්ද කියන එක තීරණය වෙන්නේ පරිසරය අනුව නේ. බෝධිසත්වයොත් ඉන්නවා, දේවදත්තත් ඉන්නවා. අපි ගාව ඉන්නවා. අපේ ඇතුළේ ඔය දෙකම වැඩ. සසරෙන් පුරාගෙන ආපු කුසල පක්ෂේකුත් තියෙනවා, සසරෙන් පුරුදු වෙලා ආපු අකුසල පක්ෂේකුත් අපි ගාව තියෙනවා. හැබැයි කොයි පැත්තද අවදි වෙන්නේ, කොයි පැත්තද වැඩිපුර මතුවෙන්නේ කියන එක තීරණය වෙනවා නිතර ඇහෙන්නේ මොනවද, නිතර දකින්නේ මොනවද, අත්දැකීම් විදියට ලැබෙන්නේ මොනවද, ඇසුරු නිසුරු කරන්නේ කවුද? පතිරූප දේශය අපේ චර්යාව.